2012 වර්ෂයේදී ආරම්භ වූ පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ සුවසහන නිකේතනය වූ කවුරුපිටිය අභිමන්සලයි මේ. වීරෝධාර රණවිරුවන් පිරිසකට සෙවන සදන රැකවරණය ලබා දෙන මෙම ප්‍රදේශය මෙලෙස තෝරා ගැනීමට අතිශයින් වැදගත් කරුණක් වූයේ ආබාධිත රණවිරුවන්ගේ කායික මානසික ආතතීන් සමනය කරන්නා වූ රමණීය භූමියක් වූ නිසාවෙනි. ඒ මහඟු දායාදයේ ප්‍රධාන කොටස්කරුවා වන්නේ ලේන බටු වෙබයි. නොසේනම් හාලි ඇලවැපයි. 1950 වර්ෂයේදී ඩී සේනානායක මහත්මාගේ කාලයේ මෙම වැව නිර්මාණය කිරීම සඳහා යෝජනා ස්ථිර කර 1955 වර්ෂය වන විට පමණ වැව නිර්මාණය කිරීම සිදු කර තිබෙනවා. අතිශයින් සුන්දර විල්පිටවත්තේ පිහිටි ලේන බටු වැව හා පූර්ණ ආබාධිත රණවිරුවන්ගේ සුවසහන නිකේතනයේ පිහිටි පිහිනුම් තටාකය අතර අපූර්වත්ව සම්බන්ධතාවයක් සහිතව නිර්මාණය කොට තිබෙනවා. ඒ අනුව ජලතටාකයේ බැස ක්‍රීඩා කරන රණවිරුවාට නිතතින්ම හැඟෙන්නේ තමන් ලේන බටු වැවේ ජල ස්නානය කරන බවයි. මෙවන් වූ අගනා නිර්මාණයකින් පූර්ණ ආබාධිත රණවිරුවන්ට සුවසහනයක් සලසන්නා වූ අභිමන්සල සුවසහන නිකේතනය රණවිරුවන්ට මෙරට ජනතාවගේ කෘතගුණ සැලකීමේ මහඟු දායාදයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.